ශ්‍රීලංකා නිදහස් පක්ෂ 73 වන සංවත් සිරුරෙලට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දෙක්ව සිටියා. පක්ෂයේ ජ්‍යෙෂ්ඨීන් ඇතුළු සියලු දිස්ත්‍රික් නියෝජනය වන පරිදි සංවිධායකවරුන් ඇතුළු පිරිසක්ද මීට සහභාගී වී සිටියා. පක්ෂයේ යෝජනා ඉදිරිපත් කිරීම හා ස්ථීර කර ගැනීමද මෙහිදී සිදු කිරීමටයි කටයුතු කෙරුණේ. රනිල් වික්‍රමසිංහ මැතිතුමාට එළඹෙන ජනාධිපතිවරණයේදී සිය ජයග්‍රහණය සඳහා පූර්ණ සහයෝගය ලබා දිය යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගන්නා ලද තීරණය අද දින පවත්වනු ලබන මෙම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 73 වැනි ජාතික සම්මේලනයේදී අනුමත කළ යුතුයයි යෝජනා කර සිටිමි. මම සියලු දෙනාගේ මිලනවත් ඉහළට ඔසවලා එම යෝජනාව සම්මත කරන ලෙස බොහොම ස්තුතියි. අපේ පක්ෂයේ අනන්‍යතාවයේ තියාගෙන අපේ පක්ෂය කාටවත් සින්න කරන්න දෙන්නේ නැතුව අපේ පක්ෂයේ සභාපති ලේකම්කම් ජනාධිපති අපේක්ෂකයින්ට දෙන්නේ නැතුව පක්ෂයේ ස්වාධීනත්වය තියාගෙන අපි මේ මැතිවරණයේදී රටේ යහපත උදෙසා තමයි අපි රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සහයෝගය ලබා දෙන්න අපේ දේශපාලන මණ්ඩලය තීරණය කළේ. අපෙන් ඔය ගැළවිලා ගිහිපු කට්ටිය අපිට චෝදනා කරන එක එක පක්ෂවලට යනවා කියලා අපි කියන්නේ. අපි ඔබතුමාට උදව් කරන්නේ අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉඳගෙන ඒ අයිතියත් ආරක්ෂා කරගෙන ඔබතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැප වෙනවායි කියන පණිවිඩය අපි ලබා දෙන්නේ. අපි මේ රටේ එදා පොහොට්ටුවේ ඉඳලා ස්වාධීන වෙච්ච පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ ඉඳන් ප්‍රාදේශ සභා මන්ත්‍රීවරයා දක්වා අපි කියනවා මහගෙදර නැවත වතාවක් සූදානම්. එයාපෙන් ඈත් වෙච්ච සියලුම දෙනා මහගෙදරට බාර ගන්න අපි සූදානම් කියන එකත් මහා මැතිවරණයක් වෙනකොට අපි අපේ තීරණ ගම්මු. මේ ජනාධිපතිවරණයේදී අපි මේ රටේ නායකයා වශයෙන් සුදුසුම පුද්ගලයා පත්කිරීමේ කාර්යභාරය ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ කරට ගන්න ඕන. මේ රට ගැන අපිට හිතන්න උනා 2022. ඔය කෑ ගහනා හිටියනම් ජනාධිපති වෙනවා තියනවද? අනුර දිසානායක, සජිත් ප්‍රේමදාස පැනලා ගියා. එහෙනම් අපි බාරගත්තේ නැත්නම් අද ප්‍රජාතන්ත්‍රවාදී රටක් තියනවද? අපි එකතු වුණා රට බේර ගන්න කියලා. කවුරුත් හිතුවේ නෑ අපිට රට බේර ගන්න පුළුවන් වෙයි කියලා. මං ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන්ට ස්තුති කරනවා. ඒ අවස්ථාවේදී එකතු වෙලා මේකයි අපේ පක්ෂ කියලා මේ ඔක්කොම එකතු වෙලා එක්සත්ව මේ පක්ෂ බේරගෙන මටත් ඒ සහයෝගය ලැබලා දුන්නා. අපේ අරගලය වෙනසක් ඇති කරන්න රට ඉදිරියට ගෙනියන්න. අපි දැන් අරගලය අරගෙන යනවා. පෙන්වන්න මේ රටේ දේශපාලන පක්ෂවලට රට වෙනුවෙන් එකතු වෙන්න පුළුවන් කියලා. දියුණුවට අරගලය කරනවා. සජ බේ මොකද්ද කරලා තියෙන්නේ? බැලුවා අර දෙමළ පක්ෂෙ ගිහින් ඡන්ද ටික හොරකම් කරගන්න. ඒවලෙම අහු වුණානේ. මං කියන්නේ හොරකම් කරන අහු වෙන්නේ නැතුව හොරකම් කරන්න. ඒකවත් කරන්න බෑ. ඒවලෙම අහු වෙලා දැන් යාපනයකුත් යන්න සිදු වෙලා. අපි කිසි විටක දිව්වේ නැති මිනිස්සු. අපි එක තැන හිටියා ප්‍රශ්නවලට මූණ දුන්නා. අනාගතයේත් මේ ප්‍රශ්නවලට මූණ දෙන්න අපි ලෑස්ති. රට දන්න අපි ලෑස්ති කියලා ප්‍රකාශ කරමින් අපි සියලු දෙනාම එකතු වෙලා මේ ගමන යමු.